කලාශිල්පින් ශිල්පිනියන් ඔබවම ඉල්ලන් සුපිරි පැලන්තිය ක්‍රිකට් ක්‍රීඩකයන් ඔබවම ඉල්ලන් මොකක්ද ඔබලඟ තියෙන රහස විශේෂත්වය? හරිම කස්ටමයිස්. මම ලස්සන කරන්නේ මිනිස්සුගේ හොඳම දවස. දාට ක්‍රිකට් උනාට තව වෙඩින කිවරට අපි හොඳ යාළුවෝ. මම තමයි මගතරේ ලංකාවේ එකම හෑන්ඩ්මේඩ් කෘතිම ෆ්ලවර්ස් නිර්මාණය කරන එකම පුද්ගලයා. මොකද මම හරි කස්ටමයිස්. මගේ ඇසිස්ටන්ට්ලා කී දෙනෙක් හිටියත් මගේ ස්ටාෆ් කී දෙනෙක් හිටියත් මම ඕනෙලාගේ කස්ටමර්ට ඕනෙලාගේ කෝල් ආන්සර් කරන්න බැඳලා ඉන්නවා. සමහර තැන්වල කියනවා අපි ඔබේ ඉල්ලුම සපුරා ගන්නවා කියලා. කස්ටමයිස් කියන එක නමට පමණක් නොවේ ක්‍රියාවටම ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද? එදාට අම්මලා ඇවිල්ලා මාව බදා ගන්නවා නම් පුතේ මේක හරි ලස්සනට කරා කියලා කියනවා නම් බ්‍රයිඩ් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා මාව බදා ගන්නවා නම් අන්න ඒක තමයි රංගන මගේ එකම ඩිලයිට් ෆැක්ටර්. ජනප්‍රිය කලාශිල්පීන් දෙන්නෙක්ගේ වෙඩින් එකක් මට හොඳ දෙයක් වුණා. මම හිතන බාන් ටේබල්ස් 48 වගේ බාන් ටේබල්ස් වගේ ඇත්තෝ 48 වගේ දේවල් ලොකු සෙන්ටර් පීසස් ගොඩක් එක්ක. සියලුම මල් කපලා දාලා මල් කඩලා පාගලා විනාශ කරලා දාලා තිබ්බා. අයියනේ මොකක් හරි ඊවිසියාවට වෙන්න ඇති. මේ අවුරුදු 12ටම ඉඳගෙන ඇඬුවේ ඒකම දවසේ දා. අපි ගනුදෙනු කරන්නේ මල්ලෙක්. හැබැයි තෝ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා මේ වැතුලි. ඒක සැලසුම් සහගතව සිදු කරන දෙයක්ද? ඉතාල පැහැදිලිව මේ කියන්නේ මට දැන්ුණත් ඔයාලට CCTV පෙන්වන්න පුළුවන්. මගේ ෆෝන් එකේ ෆුටේජස් තියෙනවා. රංගන අපි ගනුදෙනු කරන්නේ මලුත් එක්ක. අපි අවුරුදු 2500 3000ක් ජීවත් වෙන්නේ. මම එක වෙලාවට එකයි කරන්නේ. ඒක මම හැම කස්ටමර් කෙනෙකුට කියනවා. ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි, ලෙෂර් චැට් සමගින් අපි එක්වන්නේ. හැබැයි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ලංකාවේ ව්‍යාපාර කර්මාන්තය, ලංකාවේ වෙඩින්ස්, ගොඩක් ඒවා කතා කරන්න බලාගෙන මේ ආරම්භ කරන්නේ ලෙෂර් චැට්. අද අපේ ලෙෂර් චැට් ආරාධිතයා බවට පත්වන්නේ රංගන ඩිසිල්වා YouTube නාලිකාව සමගින් ආදරයෙන් බැඳුණු සහෝදරයෙකුට, ද ෆ්ලවර් වෙඩින්ස් නිර්මාතෘ බුද්ධි කෙඩම් ගෙදර අද ලෙෂර් චැට් ආරාධිතය. අයබෝන් බුද්ධික. අයබෝන් රංගන. ආදරයෙන් මුලින්ම ප්‍රේක්ෂක ඔබට මතක් කරලා දෙන්න ඕනේ මේ මනුස්සකම් පිළිබඳව. රංගන ඩිසිල්වා YouTube නාලිකාව ඒක අහම්බයක්. ඒ අහම්බේ සිද්ධ වෙන වෙලාවේ අපි ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම් එකට ක්‍රිස්මස් රංගන ඩිසිල්වත් එක්ක කරද්දි මුලින්ම සහෝදරකමින් අපිත් එක්ක බැඳුණු අයගෙන් සුවිශේෂී කෙනෙක් මේ. එදා ඒ අලංකරණය අපිට දීපු හැටි, එතනින් නොනැවති වැලන්ටයින්ස් වැඩස්ථානයේ අපිත් එක්ක ආදරය බෙදාගත්ත හැටි ඔබට ඒ මනුස්සකම හඳුන්ලා දෙන්න කැමති. බොහොම ස්තුතියි ඒ සහෝදරකමට. හැමදාමත් ඒ සහෝදරකම එදා වගේමයි. මම හිතන්නේ අපි දෙන්න මාධ්‍ය නාලිකා ගොඩක ක්‍රිස්මස් ඉවෙන්ට්ස් ගොඩක් ඉවෙන්ට්ස් අපි කරා. හැබැයි ඒත් ඔයාගේ දෙයටත් ඕන වෙලාවක අදත් හෙටත් අනිද්දත් ඕනම දවසක ඉන්නව රගෙන. තනිකර සහෝදරකම්මයි බුද්ධික් කියලා කියන්නේ. ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. අපි මතක තියෙන දේවල් ආදරෙන් මතක් කළ යුතුමයි. එහෙම ජන සමාජයක් අපි ගොඩනැගීම යුතුමයි. මොකද ඔබ ඒ වගේ නිසා. රංගන ඩිසිල්වා YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔබ ඒ වගේ නිසා. ද ෆ්ලවර් වෙඩින්ස් අපි මෙතනින් ආරම්භය ගමු. මම හිතන්නේ ප්‍රේක්ෂක ඔබටත් හෙට අනිද්දා විවාහ වෙන්න ඉන්න යුවළවලට, ඒ වගේම තමන්ගේ ආදරණීය දූ පුතුන් විවාහ කරන්න දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න දෙමාපියන්ට ගොඩක් වටේවි මේ කතාබහ. මල් සැරසෙලි, මලින් සරසනවා කියලා කියන එක උත්සව අවස්ථාවන්නේදී, වෙඩින් එක පමණක් නෙවෙයි ඕනම උත්සව අවස්ථාවන්නේදී සුලභ දෙයක් අපේ. ද ෆ්ලවර් වෙඩින්ස් කොහොමද ඒ ආවරණය කරන්න කියලා මම ආරම්භය ගන්න කැමති. ලොකු ප්‍රශ්නයක් මුලින්ම ඇහුවේ. රංගන අපි හරිම කස්ටමයිස්. ඒ කියන්නේ මේක ඇත්තටම මානුෂීය ගනුදෙනුවක්. මේක ව්‍යාපාරයකට වඩා මිනිසුත් එක්ක මං කරන. ඒ කියන්නේ මම ලස්සන කරන්නේ මිනිස්සුගේ හොඳම දවස. ගෑනු ළමයක හොඳම පැහැපාහය ජීවිතේ. ඉතින් ඒක ඒ වෙනුවෙන් අපි අතිශය බැඳී සිටිනවා. කොටිම මම එක වෙලාවට එක වෙඩින් එකයි කරන්නේ. ඒ තරට මම දැන් අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 12 ඇතුළත. ඉතින් මං ඒ මගේ වැලියු එක උඩරිමින් ඒ පුද්ගලයා වෙනුවෙන් මං ඒ ව්‍යාපාරය වෙනුවෙන් දෙනවා රංගන. දැන් මේ වෙඩින් එක, මංගල්‍යයක, වෙන උත්සව අවස්ථාවක මල් අවශ්‍යතාවයේ කොයි විදිහටද මේ පැන් නැගිලා තියෙන්නේ? මේක අපේ සමාජයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ කොයි විදිහටද? රංගන කලින් නම් අපිට මල් සහ අපේ මෙටීරියල්ස් හොයාගන්න එක එච්චර ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. නමුත් දැන් රටේ තියෙන වාතාවරණයත් එක්ක තා තියෙන ප්‍රශ්නත් එක්ක අපිට සමහර ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උනත් අපිට හොයාගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. සමහරවිට එක පාට් අපිට ලොකු අගෙහිඟයක් වෙනවා ෆ්ලවර්ස්. ආටිෆිෂල් ෆ්ලවර්ස් උත් එහෙමයි, ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උත් එහෙමයි.
ඉතින් එකට මංගා වෙන සොලියුෂන් එකක් තියෙනවා රගෙන මම හිතනවා දන්නවා ඒ ගැන මම තමයි මගේ තරේ ලංකාවේ එකම හෑන්ඩ්මේඩ් કૃතිමව ෆ්ලවර්ස් නිර්මාණ කරන එකම පුද්ගලයා අපි එහෙම කියලා ප්‍රමාණවත් මදි මේ මොකද්ද අත්කම්මල් එහෙම මන් දන්නේ සිංහලෙන් කොයි විදිහකටද කියලා කියන්නේ එහෙම නිර්මාණය කරනවාද අපි අහලා තියෙන එකෝ ස්වභාවික මල් එහෙමත් නැත්නම් ප්ලාස්ටික් මල් මොකද්ද ඔයා මේ ලංකාවේ දේශීය කරන හේදී ගොඩ දෙනෙකුට රැකියාවල් සපයමින් මම මේක කරන්නේ. ඒ කියන්නේ මම රංගන මට ඕනම මලක් ඕන කලයකකින් ඕන විදිහට හදලා දෙන්න පුළුවන්. මොකද අපි ඇත්ත මලක් දිහා බලලා કૃතිමව any color any flower possible අපිට හදන්න. මොකද අපි වෙනම materials වලින් වෙනම starch කරලා වෙනම color කරලා එක පෙත්තෙන් පෙත්ත tool කරලා අපි වෙනම flowers හදනවා රංගන සම්පූර්ණයෙන්. අදාළ wedding එක මොකද්ද? ඒ අදාළ wedding එකේ colors මොනවද? ඒ අදාළ wedding එකේ theme එක මොකද්ද? ඒ හැම දෙයකටම අදාළ වෙන විදිහට අපි flowers සම්පූර්ණයෙන් හැම wedding එකේම wedding එකටම හදනවා රංගන. මම හිතන්නේ ඕගලන්ට ගොඩක් වටේවි. බුද්ධික මං ඊළඟට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හෙට අනිද්දා උත්සවයක් ගන්නින්න ආය වෙනුවෙන් අවශ්‍යම ප්‍රශ්නය අහන්න. දැන් මේක අතමිට සරු ආයට පමණක්ද? මොකද ලංකාවේ ආර්ථිකයත් එක්ක විවාහ මංගල්‍යයක් පවත්වනවා කියලා කියන එක අතිශය බැරෑරුම් කාර්යයක් වෙලා තියෙනවා. ඔබේ මේ නිර්මාණ අතමිට සරු ආයට පමණක්ද? රංගන as a vendor vendor කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මේ වෙඩින් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මට තමයි වැඩිම වේස්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ materials එතකොට labor එතකොට transportation flowers වලට කම්බි කෑල්ල ඉඳලා අපි ගන්න materials වලට ඉඳලා වැඩිම වේස්ට් එක යන්නේ අපිට රංගන. ඉතින් ඔයාගේ කතාව හරි සාධාරණයි. මොකද එදාට වඩා අද වෙනකොට අපේ වියදම් වැඩි වෙලා තියෙනවා සාපේක්ෂව. ඉතින් නමුත් ඕන කෙනෙකුට ඕන රේන්ජ් එකකට අපිට කරන්න පුළුවන් පහසුකම් අපි දීලා තියෙනවා රංගන. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එක එක්කෙනාගේ ආසාවල් එක්කනේ අපි මේක ගනුදෙනුව කරන්නේ. මොකද අපිට කස්ටමර් කෙනෙකුට කියන්න බෑ මේක මෙච්චරයි මේක මෙච්චරයි කියලා. ඉතින් එයාට ආස දේ තමයි අපි දෙන්න බැඳලා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක අපි පුළුවන් උපරිම රීසනබල් රේට් එකක් අපි දෙනවා. මම ඒකේ රේන්ජ් එක කියන්නේ ගානම නෙමෙයි කාට හරි ළඟා වෙන්න පුළුවන් විදිය දැනගන්න කැමති මේ බලන් ඉන්න අයට පළදායි වෙන්න. මොකද අර ඉස්සර පුංචිකාර් හීනේ වට මතක ඇතිනේ. පුංචිකාර් හීනයක් පෙන්නවා. පුංචිකාර් හීනේට කීයක් හරි අමාරුවෙන් හොයාගන්න අයට ලං වෙන්න පුළුවන් කියලා පෙන්නවා. ඊට පස්සේ ඒ හීනය අපේ රටේ පාලකයෝ ඈතට අරන් ගිය හැටිය මට මතක් වුණා. හරිද? ඒකත් එක්ක දැන් කාට හරි තමන්ගේ උත්සවය මලින් සරසන් මලින් පිරිගිය උත්සවස්ථාවක් බවට පත් කරගන්න කැමති අතමිට සරුවෙලා හොඳට වියදම් කරන්න පුළුවන් කෙනාට වගේම මං කියන්නේ මේ අඩු මුදලකට එහෙම කියලා යම් මට්ටමකට යන්න කෙනෙක් පුළුවන් කෙනාට එතනට එන්න පුළුවන් මිල ගණනුත් ඔයාලඟ තියෙනවද? රංගන මෙහෙමයි දැන් ඇත්තම කිව්වොත් මේක ඇතුලේ වෙඩින් එකකට ඔයා යනකොට ඔයා පළවෙනිට දකින්නේ මොකද්ද? වෙඩින් එක ඇතුලේ ඔයා දකින්නේ ඩෙකරේෂන්ස්. සම්පූර්ණ වෙඩින් එකේ එලිගන්සි තීරණය වෙන්නේ මගේ අද්දකින්. ඒ කියන්නේ මට දෙන කෙනාගේ ෆ්ලවර්ස් වලින් තමයි මේ වෙඩින් එක කොච්චර ක්ලාස්ද කොච්චර ක්වලිටිද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒක ඒකට අපි වැඩ කරනවා. ඉතින් ඒක ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් කරනවද ආර්ටිෆිෂල් හෑන්ඩ් මේඩ් අපි හදන ෆ්ලවර්ස් වලින් කරනවද එහෙම නැත්නම් ප්ලාස්ටික් සිල්ක් ෆ්ලවර්ස් වලින් කරනවද කියන එක ඉතින් අපි මේ බජට් එකත් එක්ක අපිට arrange කරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නට උත්තරේ ඕන කෙනෙකුට යන්න පුළුවන් range එකක් තියෙනවා අපි ගාව. දැන් මේ ඔබ කලා ශිල්පීන් ශිල්පිනියන්ගේ ලංකාවේ ඉහළින්ම සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවාහ මංගල අවස්ථා මලින් සරසලා තියෙනවා. මං කැමති එතනට එන්න. කලා ශිල්පීන් ශිල්පිනියන් ඔබවම ඉල්ලන්නේ. සුපිරි පැලැන්තියේ ක්‍රිකට් ක්‍රීඩකයන් ඔබවම ඉල්ලන්නේ. මොකක්ද ඔබ ළඟ තියෙන රහස? මො විශේෂත්වය? මට මතකයි එක දවසක් ඔයාම මං හිතන්නේ එක්තරා මාධ්‍ය නාලිකාවක අපි ලන්ච් ගන්න වෙලාවක මට කිව්වා බුද්ධික මං වගේ හරි කැමති දෙයක් තියෙනවා කියලා. එකක් වාගේ පංක්චුවලිටි. මොකද ඔයා වෙලාවට එනවා. අනික ඔයා හැමදේටම හරි රෙඩි වෙලා එනවා. අන්න ඒක තමයි රංගන මාව එතනට තියන්න ප්‍රධානම හේතුව. මොකද මම හරි කස්ටමයිස්. මම ඉල්ලන දේ දෙන්න ඕනලාක බැඳිලා ඉන්නවා. මොකද මම කරන්නේ ඒගොල්ලොන්ගේ වටිනම දවස. ඒතකොට ඒගොල්ලොන්ට ආස දේවල් තියෙනවා. ඒක ගොඩක් අයට ගිහිල්ලා හැමතැනකෙම ගන්න බෑ රංගන. මොකද මම දෙන්නේ මට ඕන දේ නෙමෙයි. මගේ ඕන ඇඩ්වර්ටයිස්මන්ට් එක මගේ ඕන සෝෂල් මීඩියා පේජ් එක දෙවෙනිට තියෙන මගේ නම්බර් එක. කස්ටමර් ඕනෙලාක මාව රීච් කරන්න පුළුවන් රංගන. මගේ ඇසිස්ටන්ට්ලා කී දෙනෙක් හිටියත් මගේ ස්ටාෆ් කී දෙනෙක් හිටියත් මම ඕනෙලාක කස්ටමර් ඕනෙලාක කෝල් ආන්සර් කරන්න බැඳලා ඉන්නවා. ඉතින් ඒ රීච් එක අපි හරි ක්ලෝස් රංගන. මේක හරි අර හදවතින් කරන බැඳීමක්. නැතු අර මේ ව්‍යාපාරික වශයෙන් සල්ලි අරගෙන කරන ගනුදෙනුවකට වඩා මේක හරි හදවතින් ක්ලෝස්ලි වෙන රිලේෂන්ෂිප් එකක්. මොකද මගේ ක්ලයන්ට්ස්ලා ඇත්තටම මගේ සහෝදරයෝ වගේ.
නළුනිලියෝ මගේ යාළුවෝ වගේ ඔය ක්‍රිකටර්ස්ලා අපි අපි එදාට එදාට ක්‍රිකට් උනාට තව වෙඩින්නේ කිවරුවට අපි හොඳ යාළුවෝ. එතන ඒ තැනට මම ඒක හදලා තියෙනවා. ඉතින් ඒක තමයි මාව ඒ හැමදාම මාව ඉල්ලන තැනට මම හිතන්නේ ඒක වෙන්න ඇති. ඔයා කියපු වචනයක් එක්ක මම ඉස්සරහට යන්න කැමතියි. අපි හරි කස්ටමයිස්. ඔයා එහෙම කියනවා. දැන් එහෙම කියනකොට සමහරලාට මම ඔයා ගැන දන්නවා. නමුත් ප්‍රේක්ෂකයන්ට දැනුවත් වෙන්නයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. මම ඔයා ගැන මුලින් ආරම්භයේදීත් කිව්වා මේ ප්‍රශ්නේ අහන්නේ. සමහර තැන්වල කියනවා අපි ඔබේ ඉල්ලුම සපුරාලනවා කියලා. හැබැයි සමහර තැන් තියෙනවා මේ ඒ ඉල්ලුම සපුරාලනවා කියලා කිව්වට ළඟට ගියාම මෙන්න අපේ මාදිලි ටික මේකෙන් කැමති එකක් ගන්න කියලා. ඔබ එතනින් වෙනස් වෙලා අර කස්ටමයිස් කියන එක නමට පමණක් නොවේ ක්‍රියාවටම ඔප්පු කරලා පෙන්වන්නේ කොහොමද? රංගන මගේ ඩිලයිට් ෆැක්ට් එක එදා උදේට තමයි අවුට්පුට් එක. ඒ කියන්නේ මම බ්‍රයිට් කෙනෙක්ව තේරුම් ගන්න එක තමයි මගේ අල්ටිමේට් අවුට්පුට් එක. ඒ කියන්නේ මගේ බ්‍රයිට් කෙනෙක් කපල් එකක් මං ඉස්සර ඉඳගත්තම මම බ්‍රයිට්ව කොච්චර රීඩ් කරනවාද ඒ බ්‍රයිට් කොච්චර දේවල් ඕනද කියන එක මගේ මේ ඔළුවෙන් ගන්න රීඩින් එකෙන් තමයි මගේ දා උදේට බ්‍රයිට් එක දෙන්නේ. මොකද මගේ සර්විස් එක දකින්නේ වෙඩින් එක දවස උදේ. එදාට අම්මලා ඇවිල්ලා මාව බදා ගන්නවා නම් පුතේ මේක හරි ලස්සනට කරා කියලා කියනවා නම් බ්‍රයිට් ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා මාව බදා ගන්නවා නම් අන්න ඒක තමයි රංගන මගේ එකම ඩිලයිට් ෆැක්ට් එක. ඒක තමයි මගේ සතුට. මම ඒ වෙනුවෙන් වැඩ කරන්නේ. ඒක තමයි මගේ අල්ටිමේට් ගෝල් එක. විවිධ විදියට අදහස් තේන අය ඉන්නේ. කොයි කොයි විදියෙ ඉල්ලුම්ද ඔයාට ලැබෙන්නේ? එක එක පාරිභෝගිකයා ඔබ ළඟට එන ඔබේ කස්ටමර් එක එක විදියෙ ඉල්ලුම් කරනවා ඇති. කොයි විදියටද ඔක යන්නේ පොඩ්ඩක් බලන් ඉන්න ඇට කියමු අපි දැනින්න. එක එක කාලවකවාන වලට ගොඩක් දේවල් වෙනස් වෙනවා රංගන. සමහරු ෆ්ලවර්ස් වලට ගොඩක් කැමති, සමහරු ග්‍රීන් ෆෝලියජස් වලට, ලීව්ස් වලට ගොඩක් කැමති, සමහරු හරිම ෆැන්සි දේවල් වලට කැමති. ඉතින් වියදම් කරන්න පුළුවන් කෙනාගේ එක්ස්පෙක්ටේෂන්ස් වෙනස්, තව කෙනෙක්ගේ එක්ස්පෙක්ටේෂන්ස් වෙනස්. ඉතින් දවස ගානේ වෙනස් වෙනවා රංගන. දවස ගානේ වෙඩින් 10ක් කරොත් 10 10 විදියක් එකම යන්නේ නැහැ රංගන. ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. මොකද හැමෝම ඉල්ලන්නේ එක එක දේවල්. මොකද එක එකනාගේ ඔළුව ඇතුළේ තියෙන දේවල් වෙනස්, කොන්සෙප්ට් එක වෙනස්, කලර්ස් වෙනස්. දැන් හැමෝම බලන්නේ අරයට වඩා හොඳ වෙඩින් එකක් මෙහා ගන්න, මෙයාට වඩා මේ කලර්ස් වලට වඩා වෙනස් තීම් එකකට යන්න. ඉතින් එහෙම ගත්තම දවස ගන්න වෙනස් රංගන මේක. දැන් කලා ශිල්පීන් ශිල්පිනියන් එක්ක සමීපව ගනුදෙනුවක නිරත වෙනවා ඔබ. ඒගොල්ලන්ගේ විවාහ මංගල උත්සව අවස්ථා මලින් සරසනවා. මේවා අතරේ අමතකම නොවන අත්දැකීම් ඇති. විශේෂයෙන් මතක් වෙන්නේ මොනවද? ඇතැම් වෙලාවට සතුටුදායක වෙනවා ඇති. තවත් වෙලාවකට හිතා ගන්න බැරි අනපේක්ෂිත සිදුවීම් වෙනවා ඇති. මතකයේ තියෙන අනපේක්ෂිත සිදුවීමක් අපිට කිව්වා. මේ ළඟදී එකක් වුණා බොහෝ මෑතකදී, දැන් අතිශය මාසයකට වගේ කලින් ශැංග්‍රිලාගේදී. සතුටුදායක දෙයක් ඒක ඇත්තටම. මටත් අන්එක්ස්පෙක්ටඩ්. මගේ මේ අවුරුදු 12ක ඉතිහාසෙට මෙහෙම දැක් වෙලා නැහැ. බ්‍රයිට් මංගාවට වෙලා එකපාරට ඔස්ට්‍රියන් කපල් එකක් ඉදෙන්නම බොකේක ග්‍රූම් අතර දීලා මට වැන්දරංගට ටෑන්ක් කළා. ඒ කියන්නේ මම හරි ෂොක් ඩේ වෙලා. මටත් ඇස් දෙකට කඳුළු පැන්න. මොකද මේ ඇයි නංගි කියලා. නෑ අයියා, ඔයා වගේ බ්‍රදර්ලි කවුරුත් මෙහෙම ගනුදෙනුව මේක කරේ නෑ. ඔයා වගේ මාව රීච් කරේ නෑ. කිසි කෙනෙක් මට මෙහෙම මේ ටක් ගාලා රෙස්පොන්ස් කරලා කතා කරපු වෙන්න කෙනෙක් හිටියේ නෑ අයියා. ඔයා තරම් ඔයා මාර සපෝටිව් කියලා. ඉතින් ඕක ඇතුලේ දුක සැප දෙකම තියෙන දේවලුත් වෙලා තියෙනවා. බොහොම ජනප්‍රිය කලාශිල්පීන් දෙන්නෙක්ගේ වෙඩින් එකක් මට හොඳ දෙයක් වුණා. අපි ඒකත් කතා කරමු. කවුද කලාශිල්පීන් දෙන්න? සාරංග එදිරක්ෂි. මට දුන්නව දන්නව. අපි ලොකු එක ලොකු වෙඩින් එකක් මේ ඉතිහාසෙ තිබ්බ මෑතක තිබ්බ පීක්ම ලෙවල් එකේ වෙඩින් එකක් ඒක. මාත් සහභාගී වුණා. ඔව් ඔබත් හිටියා. අපි කලින් දවසේ මම හිතන බාන් ටේබල්ස් 48 වගේ බාන් ටේබල්ස් වගේ ඇත්තේ 48 වගේ දේවල් ලොකු සෙන්ටර් පීසස් ගොඩක් එක්ක. ඉතින් අපි ඔක්කොම කලින් දවසේ රැක් කරලා දිරක්ෂිරත් මම ෆොටෝසුත් පාන්දර දෙකට විතර යවලා අපි මොකද මම හරි ප්‍රී ප්ලෑන් රංගන මගේ වැඩේ සබ්ජෙක්ට් එක ඇතුළේ මම හරියට ප්ලෑන් කරලා ඒ ටයිමින් එක මම හරිය ලොකු ගනුදෙනුවක් කරන්නේ. මොකද ඇත්තටම අපි ගනුදෙනු කරන්නේ දවසත් එක්ක. අපි ඇත්තටම ඒ දවසේ පැය ගානත් එක්ක ලොකු ගනුදෙනුවක් කරන්නේ. ඉතින් ඊට පස්සේ දිරක්ෂිගේ චර්ච් එක කරලා එතකොට අර සියලුම මල් කපලා දාලා, මල් කඩලා පාගලා විනාශ කරලා දාලා තිබ්බා. ඒ කියන්නේ මොකරි ඊරිසියාවට වෙන්න ඇති. ඒ කියන්නේ මේ වැඩේ කරන අකමැත්තට වෙන්න ඇති. ඉතින් මම ගොඩක් හෙල්ප්ලස් වුණා. මම ඒ වෙලාවේ විනාඩි 10ක් විතර මම අඬන්න ඇති. මේ අවුරුදු 12ට මම ඉඳගෙන ඇඬුවේ ඒකම දවසේදා. දිරක්ෂි මං වෙනුවෙන් විනාඩි 45ක් විතර ටච් අප් කර කර පල්ලැටලා හිටියා. සාරංගත් ඒක ඩිලේ කරලා කොහොම හරි එදෙන හරි අන්ඩර්ස්ටෑන්ඩින්. මට හම්බෙච්ච මගේ මේ ඉතිහාසය හම්බෙච්ච හොඳම ආදරණීයම දෙන්නෙක් ඒ දෙන්න.
ඇති ඕවගේ අතිශ්‍ය ආමානුෂික සිදුවී මේ කතල වෙලා ති නොම අපි මල් කරාට අපි ගණුදුර කරන්න මල්ලෙක් හැබැයි ඔවගේ දෙවල් සිද්ධ වෙලා ති නොම ඇතිනි මට නම්ගම් එපා ඔබ හිතන විදිහට ඒක සැලසුම් සහගතව සිදු කරන දෙයක්ද ඉතා පැහැදිලිය මේ කියන මට දැඟුණත්වාට CCTV පෙන්න්නට පුළුව මගේ ෆෝන් එක ෆුටේජස් තියෙනවා ඒ කියන්නේ මේකේ වෘත්තීය ගෞරවය රකින්න කතා කරන කට්ටිය තමයි මම කරලා තිබෙන්නේ මට ඊට එහා මම හිතන්නේ මගේ ක්‍රෙඩිබිලිටි එක තිබිය යුතු නිසා සහ මගේ අම්මගේ වචනයක් නිසා මම ඒක එතනින්ට අරන් ගියේ නැහැ මගේ අම්මා මට කිව්වා බොරුවට ඔක තේරුමක් නැහැ පුතා වාගේ වැඩි ඔවා කරන්න එච්චරයි ඒ නිසා මම ඒක එතනින් ඉගෙන ගත්තා නැත්තම් ඒක ලීගලිත් යන තරකට ගිනියන්න තිබ්බ මට මම ගව දනුත් වාට මේ ෆොටෝ මේ වැඩසටහන ඉවරනාට පස්සේ මට පෙන්නන්න ඒ කියන්නේ ඒ CCTV දර්ශන වලින් ඔබට ඔප්පු වෙනවා කවුද මේක පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඉතින් පැහැදිලිවම මුළු ඉන්ඩස්ට්‍රියම එක දන්නවා. ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ තරහකාරයෝ ඉන්නවා මේ වගේ සිදුවීම් සිදු කරනවා කියලා ඔබ කියන්නේ. රංගන අපි ගනුදෙනු කරන්නේ මලුත් එක්ක. අපි අවුරුදු 2500 3000ක් ජීවත් වෙන්නේ. අපි බොහොම පොඩි කාලයක් ජීවත් වෙන්නේ. මේකේ බ්ලෙස්ෆුල් ඉන්ඩ මම කියන්නේ. මාව දන්න මගේ ඉන්ඩස්ට්‍රි එක තුළ හැමෝම දන්නවා මම කොච්චර බ්ලෙස්ෆුල්ද අනිකාට කොච්චර උදව් කරනවද අනිකාට කරන්න පුළුවන් උපරිම සපෝටිව් මම දෙනවා මොකද රංගන මේකේ අර කතාවක් තියෙනවා you can't buy bless for money නේ වට ආශිර්වාදේ සල්ලි දෙල ගන්න බෑනේ අම්මා කෙනෙක් වැඩක් කරාට පස්සේ ඇවිල්ලා උදේට බදාගෙන thank you පුතේ කියන එක මාර ආශිර්වාදයක් රංගන ඒක මට සල්ලි වලට ගන්න බෑ මිනිස්සෙක් බුද්ධික කියන්නේ මෙහෙම කෙනෙක් කියලා කියන එක හදවතින් ඒක මට සල්ලි වලට ගන්න බෑ රංගන මං එහෙම තැනක මම මේක කරන්නේ. ඉතින් ඒක ඇතුලේ අර වගේ එක්කෙනෙක් දෙන්නෙකුත් ඉන්න පුළුවන්. මං හිතන්නේ විශේෂ අනාවරණයක් ඔබ කළේ. හොඳයි මං ඔබෙන් මෙහෙම අහන්නම්. මේ කර්මාන්තේ ඔබ ව්‍යාපාරිකෙක්. ලංකාව ව්‍යාපාර කරන්න දුෂ්කරම කාලවක් වානු අපේ ඉන්නේ. ඒ අභියෝගත් එක්ක මේ කර්මාන්තේ කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ? නොවැටි අනේක ගැන අපි ශක්තිමත්. අපිටත් ඔබ ශක්තියක් නිසා අපි සතුටුයි. ඔබ අපට ශක්තියක් නිසා. කොහොමද මේක නොවැටි අරගෙන යන්නේ? රංගන අපි දවස ගානේ අර රංගන කියපු කතාව මත අපි හරි කස්ටමයිස් දවස ගානේ මම වෙනස් වෙන සුළුයි දවස ගානේ අපි ඩිසයින්ස් වෙනස් කරනවා දවස ගානේ අපි ගනුදෙනු වෙනස් වෙනවා දවස ගානේ අපි අලුත් දේවල් ගේනවා අලුත් ඒවත් එක්ක අලුත් ඉනොවේෂන්ස් අපි ඉම්ප්ලිමන්ට් කරනවා ඉතින් ඒවත් එක්ක යද්දී මම හිතන්නේ නැහැ කියන්නේ මට ඒක ප්‍රශ්නයක් විදියට මට දැනෙලා නැහැ අද වෙනක අපේ ස්ට්‍රැටජීස් වෙනස් අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ස්ට්‍රැටජි එක වෙනස් මොකද මං හැම තිස්සම මාව ඕපන්ලි තියලා තියෙනවා කස්ටමර්ට මම ඕනෙලාක රීච් කරන්න මම හැම තිස්සෙම හිතනවා ඒක තමයි මගේ ලොකුම කී පොයින්ට් එක මම හිතන විදිහට මොකද කස්ටමර්ට ඇත්තටම මගේ ඇසිස්ටන්ට් එක කතා කරලා වැඩක් නෑ අරගෙන කස්ටමර් මගේ ස්ටාෆ් එකත් එක්ක කතා කරලා වැඩක් නෑ කස්ටමර්ට මගෙත් එක්ක තියෙන රීඩින් එක තමයි අරගෙන මාව ඉස්සරහට ගෙනියන එකම තැන සෝ මම ඒකට ඕපන් මම හරිම විරුද්ධයි තැන්දි ඔයා වුණත් ඒක දන්නවා අපි දෙන්න අතර ගනුදෙනු ඇතුළෙත් අපි එදා මෙදා තුර අපි මාධ්‍ය නාලිකා ගොඩක කරපු වැඩ ඇස්සෙත් ඔයා දන්නවා මම කොච්චර වාවනේ ඕන වෙලාවක මගේ ටෙලිෆෝන් කෝල් එක මම ආන්සර් කරනවා පාන්දර දෙකට ගත්තත් දෙපාර තුන්පාර රින්ග්ස් කරනකොට මම ආන්සර් කරනවා ඒ මගේ විදිය ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ නැහැ ඒක ලොකු අභියෝගයක් කියලා අපි ස්මූත්ලි යනවා දැනට ඒ ස්වදශීලීත්වය නම් කියන වචනේ සුපිරි ලංකාවේ ඉහළම් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවාහ මංගල උත්සව ඔබ මලින් සැරසුවා මේ මොහොතෙත් ඔබ එවැනි විවාහ මංගල උත්සව පිළිබඳව ඒ ක්‍රීඩකයන් එක්ක කතා බහ කරමින් ඉන්නේ ඒ අත්දැකීම කොහොමද හොඳයි හරි සතුටුයි ඉතින් මොනවා වුණත් ඒ රීච් එක ඇතුලේ මට කතා කරලා බුද්ධිකයියේ මට වාගේ මේ දේ වෙන්න ඕනේ කියන තැනට එනවා කියන්නේ ඉතින් ඒක ලොකු achievement එකක් කියලා මම හිතනවා මේක ඇතුලේ මම කරපු ඒ කියන්නේ අපි wedding සුදේ house කරනවා හැම නළු නිළියන්ගේ වේවා ක්‍රිකටර්ස් ලාගේ වේවා කාගේ වුණත් ඒ හැම එකක්ම මට හදවතින්ම wedding එකක් සාමාන්‍ය කෙනෙක්ගේ වේවා low budget වේවා high budget වේවා එක wedding එකක් මොකද ඒ value එක මම ඒ customer දීලා තියෙනවා රංගන මම එක වෙලාවට එකයි කරන්නේ ඒක මම හැම customer කෙනෙකුටම කියනවා හැම bride කෙනෙකුටම මම promise කරනවා ආගේ wedding එක දවසේ මම එදා උදේට personally මම ඉන්නවා ඒක මගේ ඒක මම කස්ටමර්ට දීලා තියෙන වැලියු එක. මම දවසට ගන්න වෙඩින්ග්ස් දෙකයි රංගන. උදේ එකයි හවස එකයි විතරයි. මොකද එක වෙලාවට හෙද්දුවලා මෙහෙද්දුවලා හැමතැනම දුවන්නේ නැරගෙන මම. මම කස්ටමර්ට ප්‍රොමිස් එක දෙනවා. It's a promise to every bride මම ප්‍රොමිස් කරනවා. මම ඔයාගේ වැඩි දවසේ මම මෙතන ඉන්නවා. එක වරුවකට එක වෙඩින් එකයි ඔබ ගන්න. එක වරුවකට වෙඩින්ග්ස් ගොඩක් අරගෙන තමන්ගේ නියෝජිතයන් නැවලා ඔබ පැත්තකට වෙලා එක තැනකට ඔබ ගිහිල්ලා අනිත් තැන්වලට නොයා ඉන්නේ නේ. ඔයා කලින් දවසේ රෑ 12ට ආවත් මං වෙඩින් එක තියෙන ශංග්‍රේල් එකේ නම් මං එතන ඇති.
කලින් දවසේ 12ට ආවත් 1ට ආවත් 2ට ආවත් හිල්ටන් එකේ නම් ඒ වෙඩින් එක තියෙන මම එතන ඇති. මගේ වෙලාවට ඉන්නව රංගන. මං ක්‍රූ එකවල මම නිදා ගන්නෑ. ලෝකේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් වනිදු හසරංගගේ වෙඩින් එක මෑතක පැවැත්වුණා. කොහොමද ඒ අත්දැකීම? කොහොමද ඒ අපූර්වත්වය? ඒක ලොකු වෙඩින් එකක්. ඒ වගේම ගොඩක් හොඳ වෙන්ඩර්ස් ලොක්කම හිටියා. ස්පෙෂලි මම ජනකටත් තෑන් කරන්න ඕන. ඒක ඇතුලේ අපි ගොඩක් කොන්සෙප්ට්ස් ජනකත් ගෙනාවා. ඉතින් සෑහෙන අපිට ලොකු හයිප් එකක් ආපු වෙඩින් එකක් ඒකෙද. වනිදු හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. හරිම ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. අපි හිතුවට හරිම ක්ලෝස්, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මම හිතන හොඳ වීඩියෝ ස්ටික් උත් අපිට ෂෙයා වුණා. ලොකු හයිප් එකක් ආව මටත් ඒ වෙඩින් එකෙන්. ඊළඟට අවිෂ්ක ෆර්නෑන්ඩෝගේ වෙඩින් එකද ඊළඟට? තව කීප දෙනෙක් ඉන්න අපි බලමු. හොඳයි, වැඩසටහන අවසන් කරන්න පෙර ආතුව ද ෆ්ලවර් වෙඩින්ස් රටහුරු නාමය. මං වැඩසටහන් කීයක channel කීයක ඒ ගැන කියලාද්ද, ඒ වගේම YouTube channel එකේ කීපාරක් කියලාද්ද ද ෆ්ලවර් වෙඩින්ස් බුද්ධි කෙඩම් ගෙදර. හැබැයි දැන් මට ඔක වෙනස් කළා කියන්න වේදි ඉස්සරහට නම වෙනස් කළාද? ද ෆ්ලවර් වෙඩින්ස් තියෙනව රංගන, ද ෆ්ලවර් වෙඩින්ස් නැති වෙලා නැහැ. පොඩ්ඩක් අපි අල්ටිමේට්ලි අපි හිතුව චුට්ටක් අර අපි හැමදාම දකින Pinterest එකේ ගොඩක් අය ඇක්සස් කරන්නේ එක. ඒ වගේ චුට්ටක් අර හයි එන්ඩ් එකේ වෙඩින්ස් වලට අපි චුට්ටක් අපි ෆ්ලවර් මන්ත්‍ර කියලා එකක් ගෙනාවා. පොඩ්ඩක් රීබ්‍රෑන්ඩින් කරා අපි මේ ස්ට්‍රක්චර් එක මේ යන විදිහ. ඉතින් අපි ද ෆ්ලවර් වෙඩින්ස් උත් පැත්තක තියෙනවා. ඒ වගේම අපි පොඩ්ඩක් ෆ්ලවර් මන්ත්‍ර එක දැන් ඉස්සරහට අරන් යනවා. පොඩි වෙනස් විදිය කොන්සෙප්ට්ස් ටිකුත් එක්ක අපි සාමාන්‍ය එදිනෙදා දකින වෙඩින්ස් වලට වඩා ටිකක් වෙනම ලෙවල් එක වෙනම එන්ඩ් එක වෙඩින්ස් ටිකක්. සෝ අලුත් කොන්සෙප්ට්ස් ටිකක්, අලුත් අයිඩියාස් ටිකක්, අලුත් කලර්ස්, අපි කවුරුත් යන්නේ නැති සාමාන්‍ය ඇහැට දැකලා පුරුදු නැති වෙනස් දේවල් ටිකක් අපි එළියට දාන්න හිතන් ඉන්නවා 2024-25 විතර. හොඳයි, එහෙමනම් වැඩසටහන අවසන් කරන්න මං නොඇසු ඔබට කියන්න බැරි වෙච්ච පණිවිඩයක් ඔබේ පාරිභෝගිකයන්ට දෙන්න තියෙනවා නම්, ඉස්සරහට මල් ඕනි වෙන අයට දෙන්න තියෙනවා නම් මෙන්න අවස්ථාව. ප්‍රථමයෙන් ස්තුතියි. ඔයාට හදවතින්ම ස්තුතියි මෙතනට මාව ගෙන්නුවට. ඔයාගේ මේක ඇතුලේ මට මට හරි ඔන ඒක මං හරි ගෞරව කරනවා. මෙතනට මට කතා කරා ටිකක්. අනික එන්න ඉතින් අපි වැඩ කරමු හදවතින්. වෙඩින් එකක් තියෙනවා නම් එන්න මං ඉන්න ඕනලාක් මට කතා කරන්න. අපි ඉස්සරහට වැඩ කරමු. අවසාන වශයෙන් මට කියන්න තියෙන ඒ වගකීම අපිට දෙන්න පුළුවන්. ඔබේ ගණන් හිලා ඔබ කතා කරගන්න, ඔබේ රේන්ජ් එක ඔබ කතා කරන්න. හැබැයි මට වගකීම දෙන්න පුළුවන් ඒ ප්‍රායෝගිකව ලබා දෙන ප්‍රතිඵලය, ඒ වගේම සුහදශීලී සේවාව, ඒක මට වගකීම දෙන්න පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක ආදරෙන් එක්ව සිටිනවාට. ද ෆ්ලවර් වෙඩින්ස් බුද්ධි කීඩම් ගෙදර් මම ඔහොමයි කියන්නේ. අපි ජයපතන ඔබට. Thank you රාගෙන, බොහොම ස්තුතියි. ඔබට වාගේ මේ චැනල් එකේ වැඩත් අතිශය දියුණුවටපත් වේවා. ඒක හදවතින්ම එදා ඉඳලේ සහෝදරකම එදාටත් අදටත් හෙටටත් හැමදාම තියෙන ඕන දෙයකට අපි ඉන්නවා. බොහොම ස්තුතියි බුද්ධික. එහෙමනම් අපි සමගන්නම් අද ලෙෂර් චැට් තුළින්. තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට ආදරේ, ඔබට ජයම පතනවා.